ඔබ ඉවත දමන පොල්ලෙල්ලෙන් ඔබට මොනවද කරන්න පුළුවන්? වැඩිමුණුත් ඔබ මල්පත්තියකට පාවිච්චි කරාවි. හැබැයි වෙනස් විදිහට හිතුවොත්, අලුත් විදිහට හිතුවොත් පොල්ලෙල්ලෙන් උනත් ඔබට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. පොල් කෙන්ද ජාත්‍යන්තර අරගෙන ගිහිල්ලා ලංකාවට විදේශ විනිමය ගෙන ආපු විශිෂ්ට ව්‍යාපාරිකයෙක් ගැන අද අපි කතා කරන්න සූදානම්. අපි ඇවිල්ලා ඉන්නේ මීගම්මුවට. සිලෝන් කොය ෆයිබර් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් දේශීය ලෙස කොහු සඳහා ඉහළ අගයක් ලබාදී ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ආයතනයක්. මේ නිශාන්ත පෙරේරා කොහු ලනුවලට පමණක් සීමා වී තිබූ දේශීය කොහු කර්මාන්තයට ඔහු නව ජීවියක් ලබා දෙන්නේ තම ප්‍රධාන වෙළඳපොළ බවට යුරෝපය පත් කර ගනිමින්. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන ගමනක අපි ඇවිල්ලා ඉන්නේ දේශීය අමුද්‍රව්‍යයක් මුළු ලෝකෙටම අරගෙන ගිහිල්ලා විදේශ විනිමය ලංකාවට අරගෙන ආපු දේශීය විශිෂ්ට ව්‍යාපාරිකෙක් එක කතා බහ කරන්න. සිලෝන් කොයා ෆයිබර් ඉන්ඩස්ට්‍රී පුජ්‍යලක සමාගමේ අධ්‍යක්ෂක නිශාන්ත පෙරේර මහත්මයාත් එක්ක ඉන්නවා. සුබ දවසක්. සුබ දවසක්. මම දැනගන්න කැමති මොකක්ද ඔබේ ව්‍යාපාරය? මොකක්ද ඔබේ ප්‍රධාන අමුද්‍රව්‍ය? කොච්චර දුරකට විහිදලා තියෙනවද මේ ව්‍යාපාරය? ඔව්, අපේ මූලික අමුද්‍රව්‍ය තමයි කොහු කෙන්දි කියන එක. ඒකෙන් අපි කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනවා හතරක් වගේ මූලික වශයෙන්. ඒ නිෂ්පාදන තමයි මේ තියෙන්නේ. ඒකේ මූලික එක අපි කියනවා ට්විස්ටඩ් ෆයිබර් කියලා. අනිත් එක තමයි පොඩි ක්වාට් වයින් කියන එක. මේකෙන් අපේ මූලිකව අපේ අපනයන කටයුතු තමයි ගොඩක් කරන්නේ. يعني ලෝකල් මාකට් එක යනවා අඩුයි. ඉතින් එක්ස්පෝර්ට් මාකට් එකේ අපේ ගොඩක් තියෙන රටවල් යුරෝප් පැත්තට. එකක් මේන්ලි අපි යවන්නේ ජර්මනි, පෝලන්ඩ්, ස්වීඩන්, බෙල්ජියම්. ඊට පස්සේ ආසියාතික පැති වලින් අපි චයිනා වලට සහ පකිස්තාන් වලට එක්ස්පෝර්ට් කරනවා. ඒ අපේ අපනයන. එතකොට කී දෙනෙක් විතර වැඩ කටයුතු කරනවද මේ ආයතනයේ? සම්පූර්ණයෙන්ම සේවක සංඛ්‍යාව 35ක් වගේ ඉන්නවා. මගේ ස්ටාෆ් එකේ 5 දෙනෙක් ඉන්නවා. මැනේජර්ස්ලා දෙන්නයි එක සුපර්වයිසර් කෙනෙක්. පොල් කරුවාම අපිට අහුවෙන්නේ මේ ලනු අනිවාර්යයෙන්ම අහුවෙනවානේ. හිතරින් එහාට ගියොත් එහෙම අර බුරු සුවනම් මනම් ඒ වගේ පොඩි පොඩි දේවල් හදනවා නැත්නම් කොස්සක් හදනවා ඉන්න පුළුවන් ඕවා. හැබැයි ඉතින් මේ වගේ අමුද්‍රව්‍යයක් ලෝකෙට අරගෙන ගියාට පස්සේ ඒ රටවල් වලයි මොනවද කරන්නේ මේ වෙයි? ඔව්, ඒකulan ඇත්තම කියන මූලික වශයෙන් අපේ කොහු කෙන්දි වලට ඒගොල්ලන් කැමති මේක ස්වභාවික ද්‍රව්‍යයක් නිසා. ඉතින් ඒගොල්ලන් විශේෂයෙන් යුරෝප් පැත්තේ මගේ කස්ටමර්ස්ලා ඒගොල්ලන් ගොඩක් අපේ ප්‍රොඩක්ට්ස් අරගෙන එකෙන් කාපට්ස් වගේ ඊට පස්සේ ෆිල්ටර්ස් ඊට පස්සේ පාංශු කාදනයට අදාළව බ්ලැන්කට් වගේ ඒවා හදනවා. ගොඩක් ග්‍රීන් හවුසස් වලට ඒ වගේ ෆාම්ස් වලට ගන්නවා අපේවා. ඉතින් අර ඒගොල්ලන් අර මූලික වශයෙන් කැමති මේක ස්වභාවික ද්‍රව්‍යයක් නිසා ඉක්මනට මේක දිරාපත් වෙනවා. ඒ හින්දා තමයි මේගොල්ලන් අපේ කොහුව වලට කැමති. මගේ ජර්මන් කස්ටමර් අපේ මේක කන්ටේනර් එකක් හැම මාසෙම ජර්මනල් බෙන්ස් කම්පැනි එකට දෙනවා. ඒගොල්ලන් එහෙන් හදන්නේ වාහනවල ෂීට්ස් වලට, කාවල ෂීට්ස් වලට, එපෝ ස්ට්‍රින්ග් වලට කොහු ලේ එකක් හදනවා අපේ මේ ප්‍රොඩක්ට්ස් වලින්. ඒක තමයි ගොඩක් ජර්මන් මගේ කස්ටමර් දෙන්නේ බෙන්ස් කම්පැනි එකට. චයිනා පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන් ගොඩක් මෙට්ට හදනවා ඒගොල්ලන්ගේ ජෙනරල් හොස්පිටල් වලට අපේ මේ ෆයිබර් එකෙන්. ඒක කරන්නේ. එතකොට මේ දැන් ලංකාවෙන් විතරද මේ වගේ රටවල් වලට යන්නේ නැත්නම් වෙන තරංකාරී ආයතන තව තියෙන වෙන රටවල් තියෙනවද? ඔව්, මූලික වශයෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය තමයි අපේ තරංකාරී රටවල්. ඒගොල්ලන්ට වඩා විශේෂත්වයක් තියෙන්නේ අපිට ඩිමාන්ඩ් එක වැඩි, අපේ ඕඩර්ස් වැඩි වෙලා තියෙන්නේ. අපේ කොහු කෙන්ද අපිට සෙන්ටිමීටර 22ක් දක්වා දිග තියෙනවා. ඒ වාසිය තියෙන්නේ අපේ පොල් ලිල්ල විතරයි අපි ලංකාවේ බැවෙන. ඒ හින්දා අපිට ඉල්ලුමක් තියෙනවා, අපිට මූලිකත්වයක් ලැබෙනවා කොහු කෙන්දි වලට. නමුත් අපිට වඩා මහ පරිමාණයෙන් එක්ස්පෝර්ට් කරන කට්ටිය තමයි ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය. හොඳද මේ ඔච්චර කතා කරපු එකේ මම කැමති දැනගන්න මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ කොහොමද, කොතනින්ද පටන් ගන්නෙ, කොහොමද මේක ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට එන්නේ? ඔව්, මේ ව්‍යාපාරය දැන් මගේ තාත්තාගෙන් තමයි ඒක මගේ පැවතෙන්නේ. එයා තමයි ෆවුන්ඩර් විදිහට මේක ඉන්නේ. එයාට අවුරුදු 45ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ ට්‍රේඩ් එකේ. අපි අලුතින් ෆැක්ටරිය ඕපන් කරේ 2001 තමයි මේ ඒරියා එකේ අපේ. ඉතින් 2001 ඉඳන් මේ වෙනකන් අපි එක්ස්පෝර්ට් කරගෙන යනවා. මායි තාත්තයි මේක කන්ට්‍රෝල් කරගෙන හැන්ඩල් කරගෙන යනවා මැනේජ්මන්ට් එක. ඒතර මුල පටන් ගන්නකොට කොහොමද මේක පටන් ගත්තේ? ඇත්තටම ඔව්, පටන් ගන්නකොට කියන්නේ ඇත්තටම හරි අමාරුවෙන් තමයි පටන් ගත්තේ. ඉතින් මුලින්ම මතක් කරන තාත්තගේ හිටියා හොඳ
මිත්‍රයෙක් සිසිර කුමාර කියලා. එයාත් එක තමයි පටන් ගත්තේ. එයයි අපි තාමත් ඉන්න අපේ මැනේජර්ස්ලා දෙන්නෙක් මට කලින් තාත්තත් එක්ක එකට එකතු වෙලා හිටපු සමන් සාගරයි දුලන්ත ජනන්දනයි. ඉතින් ඒ තුන් දෙනාගේ සපෝට් එකෙන් තමයි තාත්තා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සහයෙන් තාත්තා ප්‍රමුඛත්වය අරගෙන තමයි මේක පටන්ගෙන කරගෙන ආවේ. නමුත් 2016 දී අපේ තාත්තගේ මිත්‍රයා සිසිර කුමාරයා නැති වුණා. මම 2015 දී තමයි මම ජොයින් වුණේ A-levels වලින් පස්සේ. ඉතින් දැන් මම මාකටිං සෙක්ෂන් එකයි ෂිපින් ඩොකියුමන්ටේෂන් බැංකින් ඒ සයිඩ් එක කරගෙන යනවා. ඒ සාමාන්‍යයෙන් දැන් ගමේ ගොඩේ ඕනම කෙනෙක්ගේ පොල් ගහක් තියෙනවා, පොල් වත්තක් තියෙනවා නම් තමන් හිතනවා මේකෙන් පොල් ගෙඩි අරගෙන පොල් ගෙඩිය ගාලා හොද්දට දාගෙන කාලා වැඩේ ඉවරයි එතන. දැන් ඊට වඩා ටිකක් හිතන අය හිතනවා මේක කොහු කළා නම් කොහු වලින් යමක් කිසි ආදායමක් උපයන්න පුළුවන් කියලා. ඒතකොට දැන් ඔබලා ලංකාවේ මේක මාකට් කරන්න නැතුව වෙන රටකට ගෙනියන්න ඕන කියලා හිතුවේ. ඔව් ඒකට හොඳම උදාහරණ තමයි මම දැන් ඔබතුමාලා දැකලා තියෙයි. දැන් අවුරුදු 20කට කලින් විතර අර කොහු බත් කඳු තිබ්බා ගොඩක් අපේ ගම්මානවල. ඒ වලට කරගන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. නමුත් පිට රටින් ආපු ඒ ෆොරෙන්ලස්ලා තමයි මේක පෙන්නලා දුන්නේ මේකෙන් දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන් තමයි ඇත්තම කියනවා මේ ටෙක්නොලොජි එක දුන්නේ මේකෙන් මේ දේවල් කරන්න පුළුවන් කියලා. නැත්තම් අපිට ඇත්තම කියනවා නම් අපිට එහෙම කිසිම අදහසක් තිබ්බේ නැහැ අපි මිනිසුන්ට. ඒගොල්ලන් හඳුන්වලා දුන්නේ දේෙන් තමයි අපි තාමත් මේ කරගෙන යන්නේ මේ මේ අපේ ෆයිබර් වලින් මේ වගේ ප්‍රොඩක්ට්ස් අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් අනිත් දේ තමයි අපේ දේවල් අපි කොවා ෆයිබර් එක ඇත්තටම කියනවනම් මේක ටිකක් මිල අධිකයි. දැන් මේකෙන් අපි අපේ ලංකාවේ ප්‍රොඩක්ට්ස් හදලා අපි මාකට් එකට දැම්මොත් අපිට ඒ යන කොස්ට් එක අපිට කවර් කරගන්න බෑ. ඒ මාජින්ස් අපිට හම්බෙන්නේ නෑ. ඉතින් මොකද අපේ මිනිස්සු ගොඩක් ප්ලාස්ටික් පැත්තට උරු වෙලා තින්නේ කෙන්දපවා ප්ලාස්ටික් රිසයිකල් වලින් ගන්න. ඉතින් අර මේකට හොඳ ඉල්ලුමක් තියෙන්නෙත් පිටරට ඒ හඳුලා දුන්නේ ඒගොල්ලොන්ට. ඒගොල්ලන් දන්න මේකේ වැදගත්කම වාසිය. ඉතින් ඒගොල්ලන් ඒක පාවිච්චි කරනවා. ඒකින්ද අපි ප්‍රමුඛත්වය දෙනවා එක්ස්පෝර්ට් මාකට් එකට. නිශාන්ත පෙරේරා තම ආයතනය මගින් ප්‍රදේශයේ අපතේ යන දේශීය අමුද්‍රව්‍යයක් සඳහා ඉහළ අගයක් ලබා දෙනවා සේම ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයකට රැකී අවස්ථා ලබා දෙනවා. සිය පියා විසින් ආරම්භ කළ ව්‍යාපාරයේ නිෂ්පාදන පරාසය වෙනස් කරමින් එම ව්‍යාපාරය ඉහළ තත්ත්වයකට ගෙන එන නිශාන්තගේ බලාපොරොත්තුව තවදුරටත් ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමයි. දේශීයදී කොච්චර වටිනවද? හැබැයි අපිට වඩා වටින්නේ පිටරට ඉන්න මිනිස්සුන්ට. ඒක හින්දා ඒ අය අපේ දේ අරගන්නවා. අපිත් මේකට පුරුදු පුහුණු වෙනවා නම් මං හිතනවා අපිට සෑහෙන ලොකු අගයක් එකතු වෙයි කියලා අපේ දේශීය නිෂ්පාදන වලට. එතකොට දැන් මේ මෙහෙම ව්‍යාපාරයක් කරගෙන යනකොට ලංකාවට නෙමෙයි වෙන රටකට මේ යවන්නේ සේරම මේ අමුද්‍රව්‍ය. එතකොට බාධක අභියෝගාවද? ඒවට කොහොමද මුහුණ දුන්නේ? ඔව් මූලික බාධකයේ විදිහට අපි දකින්නේ ඇත්තම කියනවා නම් දැන් අපනයනේ අපි එක්ස්පෝර්ට් ඒ ප්‍රොසෙස් එක කරන් යනකොට අපිට තියෙනවා ප්‍රාදේශීය සභා කොකොනට් ඇතොරිටි පරිසර අධිකාරී ඒගොල්ලන්ගේ ලයිසන්ස් ගන්න ඕනේ. ඉතින් මූලිකව ප්‍රශ්නයක් විදිහට අපි මුලින්ම දැක්කේ ඒ සාහතික ටික ගන්න ක්‍රමය. නමුත් ඊට පස්සේ පසුව කොකොනට් බෝඩ් එකෙන් අපිට ඒක හරි විදියට ගන්න පුළුවන් ඒ ප්‍රොසෙස් එක හදලා දුන්නා. මොකද අනිවාර්යෙන් කොකොනට් බෝඩ් එකේ සර්ටිෆිකේට් එක එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් එක තියෙනවනේ අපිට කස්ටම් එකෙන් මේක එක්ස්පෝර්ට් කරන්න. නැත්නම් අපිට කන්ටේනර්ස් ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඊට පසුව තිබ්බ ප්‍රධානම අභියෝගය තමයි ෂිපින් කියන එක. මොකද අපිට නැව්ගාස්තු කියන එක ෂිපින් ලයින්ස් තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඒක ගවර්න්මන්ට් එකකින් නෙමෙයි හැන්ඩල් වෙන්නේ. ඒක ප්‍රයිවට් කම්පැනිස් වලේ. ඉතින් ඒගොල්ලන්ගේ කියන ෂිපින් රේට් වලට අපි ඒක සාමාන්‍ය මාස දෙකෙන් දෙකට ඒ ෂිපින්ස් වෙනස් වෙනවා රේට්ස්. ඒකත් එක්ක අපිට අර මාජින් තියාගෙන අපිට කස්ටමර්ස්ලට හරි ඔෆර් එකක් දෙන්න බෑ. මොකද කොන්ට්‍රැක්ට් අපි හදන්නේ මාස 6කට වගේ. ඉතින් අර ප්‍රමුඛ ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට අපි දකින්නේ මේ නැව්ගාස්තු ඉහළ යෑම තමයි. ඒකයි අනිත් තියෙන එක තමයි අපේ මේ ට්‍රේඩ් එකේ දැන් සේවක මහතුන් සොයාගන්න හරි අමාරු. මොකද ගොඩක් කට්ටිය බලන්නේ හොඳට ඇඳගෙන කරගෙන ගාමන්ට්ස් ගිහිල්ලා ඉක්මනට පහසුවෙන් ගැම්සි මුදලක් හම්බ කරන්න. දැන් මේ ට්‍රේඩ් එක ඔයා ට්‍රේඩ් එකේ හරි අමාරුයි. ටිකක් ඩස්ට් එක තියෙනවා. ටිකක් අපහසුයි වැඩ කරන්න. ඉතින් ඒ හින්දා සේවක මහතුන්ගේ අඩුපාඩුකුත් තියෙනවා. සමහර වෙලාවට අපි නිරන්තරයෙන්ම කතා බහ කරනවා දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න ඕන, ශක්තිමත් කරන්න ඕන කියලා. හැබැයි ඒකට අදාළ වැඩපිළිවෙල හැදෙනවා නම් සැකසෙනවා නම් දේශීය නිෂ්පාදකයෝ මීට වඩා
ටිකක් දිරි ගැන්විලා ශක්තියෙන් වැඩ කරයි කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා බොහෝ අයට මේ ගැන යම් යම් කාරණා එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තරම දැන් මේ ගමන යනකොට තනියම යන්න බෑනේ. කවුරු හරි කෙනෙක් අත හිත දෙන්න. කවුද සහයෝගය ලබා දුන්නේ? මූලික වශයෙන් මගේ තාත්තා තමයි. මම කිව්වා වගේ එයා තමයි ෆවුන්ඩර් සිලෝකා 5 එකේ. තාමත් එයා මැනේජර් ඩිරෙක්ටර් විදිහට ඉන්නේ. තාමත් එයා අතීත දෙනවා කොහොමද කරන්නේ. තාමත් එයා තමයි ක්වොලිටි කන්ට්‍රෝලර් හැමදේම කියලා දෙනවා. ඉතින් එයාගේ පසුබිමත් එක්ක තමයි මොකද අර මම තාත් කලින් කිව්වා වගේ අවුරුදු 45ක් එක්ස්පීරියන්ස් එකක් එයාට තියෙනවා. එයා තමයි අර මම කිව්වා අර ෆොරිනර්ස් ලංකාවට එලා හඳුලා දුන්නා කියලා. ඒක අර මිස්ටර් නවුස් කියලා ෆොරිනර් කෙනෙක් තමයි ලංකාවට මුලින් ඇවිල්ලා තියෙන්නේ. එයාගේ යටතේ වැඩ කරපු මුල්ම සුපයිස කෙනෙක් විදිහට තමයි මගේ තාත්තා වැඩ කරේ. ඉතින් ඒකෙන් ඒක ගත්ත ආభాෂයයි ඔක්කොම මේ දැනුමයි ඔක්කොමත් එක්ක එයා ඒ නොලෙජ් එක මට දීලා තිනවා දැන්. ඉතින් ඒක මම ටිකටම කරගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි 2001 මේ අපි අලුත් කම්පැනි ෆෝම් කරනකොට මුල්ම account එක විදිහට අපි සෙලන් බැංක් එකෙන් තමයි ඕපන් කරේ මීගම ශාඛාවේ. එදා ඉඳන් ඇත්තටම මතක් කරගන්න කැමති ඒගොල්ලන් හොඳ සහයෝගයක් අපිට ලබා දුන්නා මූලිමේ පැත්තෙන්. අපි ඇත්තටම කියනවා නම් මේ ෆැක්ටරි ලෑන්ඩ් එක පවා අපි ඒක ගත්තේ ඒගොල්ලන්ගේ ලෝන් එකක් අරගෙන. ඒ වගේ ලෝන්ස් ඉවරෙන් දෙන ඒගොල්ලන් අපිට හොඳ රේට්ස් වලට ලෝන්ස් දුන්නා. තාමත් කීපු විදියටම අපි يعني ෆොරින් රිමිටන්ස් අපි එනවා. ඒ ආපු විදියටම ඒගොල්ලන් ඒක බලලා අපිට කියන පමාවම අපිට ලෝන් එකක් අප්‍රූව් කරලා දෙනවා. ඉතින් තාමත් අපි ඩොලර් ලෝන් එකක් යනවා. ඒක තමයි يعني මුල්ම ලෝන් එක තමයි නිගම් බ්‍රාන්ච් එක අපේ තියෙන්නේ ඩොලර් ලෝන් එක. ඉතින් හොඳ සහයෝගයක් සෙලන් බැංකෙන් ලැබෙනවා. දැන් ටීන මැනේජර් මිස්ටර් ජනන්ද ඇත්තටම කියනවා නම් ඒගොල්ලන් මාස 3කට සැරයක් වගේ අපි ආවිල්ලා විසිට් කරනවා අපිව. ඒගොල්ලන් හෙඩ් ඔෆිස් එකනොත් එනවා. ඉතින් අපි ඒක ගොඩක් හොඳ දෙයක් විදිහට දකිනවා. ඇවිල්ලා අපිට කතා කරලා මොනවද අවශ්‍ය කියලා ඒගොල්ලන් හොයලා බලනවා. ඒක ගොඩක් වටිනවා. හොඳයි මේ 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 සේරම කතා එක මෙතනින් නවතිනවද නැත්නම් අනාගතේ තව ලොකු ලොකු ප්ලෑන්ස් මොනවා හරි තියෙනවද? ඔව් මගේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ තියන්නේ දැන් අපි මෙතන දැන් කරගෙන යන්නේ අපි මේක සමයි මේක වැලියු ඇඩඩ් නෑ. ඒ කියන්නේ මේක අපි යන්නේ රෝ මටීරියල් විදිහට තමයි එක්ස්පෝර්ට්ස් වෙන්නේ. ඉතින් මගේ අදහසක් තියෙනවා මේක ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා මගේ කස්ටමර්ස්ලත් එක්ක පිටරට කතා කරලා ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා අපි ඒක සෙමි ෆිනිෂ් එකක් විදිහට වැලියු ඇඩඩ් කරලා එක්ස්පෝර්ට් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. බොහොම ස්තුතියි එනවා. දේශීය ව්‍යාපාරිකයෝ හැමදාමත් වගේම අලුත් දේවල් හොයාගන්නවා. හොයාගෙන දේශයට පරිත්‍යාග කරනවා. එහෙම නැත්නම් වෙන රටවල් වල ඉන්න අයට මේක අරගෙන යනවා. එහෙම ගියාට පස්සේ ලංකාවට එන්නේ විදේශ විනිමය. එහෙම ආවට පස්සේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ආර්ථිකයට දායක වෙන විශිෂ්ට ව්‍යාපාරිකයෝ මේ. ඒ නිසා තමයි ඔවුන් සම්බන්ධව කතා බහ කරන්නේ. අපි මේ වගේම තවත් විශිෂ්ට ව්‍යාපාරිකයෙක් හමු වෙමු කතා බහ කරන්නේ.